ඉතින් ආයිබෝන් අද අපි යන්නේ ගින්ගඟ මාවතේ මෝයකට බලන්න මෝයකට ළඟ තියෙන වැලිතලා බලන්න යන්නේ මේ තියෙන්නේ අපි ආපු පාර මේ පැත්තෙන් තමයි අපි ආවේ ගාල ඩිපෝට් එක පැත්තෙන් එනවා නම් මේ පැත්තෙන් තමයි ඔයාලත් එන්න ඕන මේ තියෙන්නේ දේවල් දේවාලේ මෙතන ලස්සන බීච් එකක් තියෙනවා එතනට යන්න පුළුවන් ඒකත් හරි ලස්සනයි ගිහිල්ලා බලන්න ඉස්සරහින් පේන්නේ මුස්ලිම් පල්ලිය ඔයාලට එතනට යනකම් යන්න පුළුවන් වාහනයකින් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ තියෙන මුස්ලිම් පල්ලිය මෙතන වාහනේ නවත්තලා යන්න හොඳට ඉඩකඩ තියෙනවා. ඔයාලත් එනවා නම් මෙතනටම වාහනෙන් එන්න. ඇවිල්ලා මෙන්න මේ තියෙන පාරෙන් තමයි අපි පල්ලෙහාට බහින්න ඕන. අපි එතනින් බහැලා බලමු. ඔන්න අපි ආව බීච් එක. මේ තියෙන්නේ ගින්තොට බීච් එක. මේ බීච් එක දෙපැත්තෙන්ම වටවලා තියෙන. එක පැත්තේ මූදෙන් අනිත් පැත්ත ගින්තොට වැවෙන්. ගින්තොට ලේක් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් Google Map එකේ. බලමු අපි ඇවිදලා. ගොඩක් විශාලයි නේද? ඇතින් පේන්නේ දෙවල් දේවාලේ අපි ආපු පැත්ත අර පේන්නේ පල්ලිය එතනින් තමයි අපි බැස්සි පල්ලෙහාට අර ඇතින් පේන්නේ ගින්තොට මහ පාලම. එතනින් තමයි ගින්ගඟ මූදට වැටෙන්නේ. මොයකට තියෙන්නේ. ඉස්සර නම් ගින්ගඟාවේ මේ වැවහරහා. වැවහර හැවිල්ලා මෙන්න මෙතනින් තමයි ඉස්සර මූදට වැටෙන්නේ. දැන් නම් මෙතනින් වැටෙන්නේ නැහැ. දැන් මෙතන වැහිලා තියෙන්නේ වැලි වලින්. ඒකයි මේක වැවක් විදියට හැදිලා තියෙන්නේ. පොල්ලිගොඩ ගඟේ ඉඳලා කපපු වැලකින් තමයි දැන් වැවට වතුර එන්නේ. ඔය පේන්නේ ඇල. ඇතින් ඔයාලට පේන්නේ මේ වැවේ තියෙන දූපත.
හැන්දෑවකට આવොත් ඔයාලට ඉර බහිනු ලස්සන මෙතන බලන්න පුළුවන්. හරිම ලස්සනයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් බලලා රතු බඩ බටන් එක ඇදී ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.